සමග අතීනත ගන්නා දවස මේ මහා කන්ද බැලුවා හිඳ ගම සිරස ඔබ මා අතර වෙන සමස්තයක් විදිහට වර්තමානයේ වෙනකොට අධ්‍යාපනයෙන් ගිලීලා ගිය ප්‍රමාණය මෙච්චර වැඩි වෙනවා වගේම තවත් ප්‍රමාණයක් වැඩි වෙනවා කලාකාරී ශිෂ්‍යයන් බවට පත් වෙලා ඉන්නවා මිනිස්සු කලාකාරියෝ බවට පත් වෙලා. එතකොට මේ කලාකාරී ගතිපැවතුම් එන්න එන්න වර්ධනය වෙනවා විතරයි. පිහියෙන් තවත් කෙනෙකුට ඇනලා මරනවා කියන එක බොහොම සිම්පල් දෙයක් බවට පත් වෙලා තියෙනවා. ඊට පස්සේ හොරකමක් කරනවා කියන එක උඩ ඉඳලා පල්ලෙහාට ගත්තාම උඩ ඉඳලා පල්ලෙහාට හොරකම් කියන එක බොහොම සාමාන්‍ය දෙයක්. ඒවට ලැබෙන දඬුවමුත් බොහොම සාමාන්‍ය දඬුවම් නැති දඬුවම් ලැබෙන්නේ නැති තරම්. එතකොට මේ හැම එකක් ඇතුළෙම තියෙන්නේ සමාජයේ වින්දනය කරන්න නැති ජීවිතේ වින්දනය කරන්න නැති එක. එතකොට මේක ඇතුළේ අපි දකිනවා දරුවෝ දවසින් දවස දවසෙන් දවස දෘෂ්ට වෙනවා. මේක මේ වචනේ මම මෙහෙම කියනකොට සමා වෙන්න දෙමව්පියන් ටිකෙන් ටික වෙනස් වෙලා අම්මට තාත්තට ආදරේ නැති ඉස්කෝලට ආදරේ නැති ගුරුන්ට ආදරේ නැති පොත්පත්වලට ආදරේ නැති විශේෂයෙන් තමන්ට ආදරේ නැති පරිසරයට ස්වභාව ධර්මයට ආදරේ නැති රටට ජාතියට ආගමට ආදරේ නැති පිරිසක් බවට පත් වේගන එනවා. මේක මෙහෙම යන්නේ මම හිතන විදිහට උදේයි අර අපේ ඇතුලේ තියෙනවනේ මානවීය හැඟීම් ප්‍රමාණයක් සමුදායක් තියෙනවනේ මනුෂ්‍යත්වයක් තියෙනනේ මෙන්න මේ මනුෂ්‍යත්වයේ ටිකෙන් ටික අපෙන් ගිලිහිලා යනවා. මේක ගිරීලා ගියාට පස්සේ නිකන් අපේ මනුස්සකමක් නැති නිකන් යාන්ත්‍රික පුද්ගලයෙක් බවට පත් වෙනවා. එයාට අපි කියනවා රොබෝ කෙනෙක් කියලා.